අයිබෝවන් දින දින උණුසුම්වල දේශපාලන පොරපිටියේ උණුසුමත් රැගෙන අදත් ඔබ සුපුරුදු පරිදි එක්වන්නේ කතරේ දේශපාලන සංවාද වැඩසටහන් සමග දේශපාලන චරිත උරගා බලන කතරේ සමගද සම්බන්ධ වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින ආනන්ද අලුත්ගමගේ මහතා සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින ජයන්ත කැටගොඩ මහතා. අපි මුලින්ම අවස්ථාව ලබා දෙන ආනන්ද අලුත්ගමගේ මහත්මයාට ඔබ දේශපාලනයේදී රට වෙනුවෙන් තිබෙන දැක්ම සම්බන්ධයෙන් ඔබ ඇයි දේශපාලනයට පැමිණියේ මේ පිළිබඳව ඔබට කරුණු දක්වන්නට පුළුවන්. ඇත්තෙන්ම මම නාලුපිටිය ආසනය නියෝජනය කිරීමේ දීර්ඝ කාලයක් දේශපාලන කටයුතු වලට සම්බන්ධ කෙනෙක්. ඉතිහාසය ගත්තාම කීර්තිදර දේශපාලන පවුලකට සම්බන්ධ කෙනෙක් මම. මම එහෙම කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලයක් දේශපාලන කටයුතු කරපු අලුත්ගමගේ ටියුඩර් කීර්තිනන්ද මැතිතුමාගේ ඒ දේශපාලන දැක්ම ඉස්සරහට ගෙනියන්න මට අවස්ථාව ලැබිලා තිනවා. අලුත්ගමගේ ටියුඩර් කීර්තිනන්ද කියන්නේ ජාතික සේවක සංගමේ 1959 රටට හඳුන්ව දීපු කෙනා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් එක්ක දීර්ඝ කාලයක් දේශපාලන කටයුතු වල නිරත වෙමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 1999 එතුමා ඝාතනයට ලක් වුණා. ඒ වෙලාව වෙනකම් මාත්‍ර අපි බලාපොරොත්තු වෙන අපේ වැඩසටහනෙන් අපිට අවශ්‍ය වෙන්නේ මේ රට වෙනුවෙන් ඔබ ඔබ ජයග්‍රහණය කළොත් මොකද ඔබ මේ රට වෙනුවෙන් ඔබ කරන්න ඔබට යම්කිසි දැක්මක් තිබෙනවද මේ දේශපාලනයේදී අපේ රටට අවශ්‍ය වෙන දෙයක්? විශේෂයෙන්ම රටට පහුගිය කාල පරිච්ඡේදයේ තුල රටට වෙච්චි අවාසී සහ වාසී දිහා ගත්තාම අනවශ්‍ය පාරවල උචිත තැන් වලට නෙවෙයි, දැන් කොළඹ දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තාම කොළඹ සහ මහනුවර තමයි අධිවේගී මාර්ගයක් රටේ ස්ථාපනය කරනම් පළවෙනියට සිද්ධ විය යුත්තේ. හැබැයි ඒක සිද්ධ වෙලා නැහැ. එතෙන්දී ඒ අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා. අපි පළවෙනියට මේ රජයේ පටන් ගත්ත ගමන්ම මහනුවර කොළඹ අධිවේගී මාර්ගේ පටන් ගන්නවා. ඒක විශාල රටට වාසියක් වෙනවා. මොකද මේ දිස්ත්‍රික් දෙක යාකිරීම සහ රටේ දෙවැනි අගනගරය මහනුවර. දැන් ඔබ සඳහන් කරන්නේ මහනුවර අධිවේගී මාර්ගය සෑදුවේ නැත්තේ අර එක පැත්තකට පමණක් සුවිශේෂී සැලකිලි දක්වන කාරණ නිසා දකුණු අධිවේගී මාර්ගය හැදුවා, මහනුවර අධිවේගී මාර්ගය හැදුවේ නැහැ. හැබැයි නව රජය සමග ඔබලා මේ මහනුවර අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා කටයුතු කරනවා කියන කාරණය. ඇත්ත වශයෙන්ම. එතකොට දැන් මහනුවර අධිවේගී මාර්ගය සඳහා මේ සකස් කිරීම සඳහා දැනට ශක්්‍යතා දිනක් සිදු කරලා තිබෙනවද? කොහොමද මේ කටයුතු? දැනට ඒ සියලු පසුබිම සකස් කරලා තියෙන්නේ. මම හිතන්නේ ඉතා ඉක්මනින් මේ අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා මූලාරම්භය පටන් ගන්නවා. මම හිතන්නේ ඉතා කෙටි කාලයක් තුළ මහනුවර සිට පැයකින් කොළඹට එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. කොහොමද අධිවේගී මාර්ගය කොතනින්දලා කොතනටද පටන් ගන්නේ? කොහොමද කොතනින්ද ආරම්භ වෙන්නේ? පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ වෙන්නේ කොතනින්ද මහනුවර අධිවේගී මාර්ගය? මහනුවර කුණ්ඩසාලේ නගරයට තමයි මේක සම්බන්ධ වෙන්නේ. කොළඹදී මේ අධිවේගී මාර්ග පද්ධතිය දැන් දකුණු අධිවේගී මාර්ගය එනවා කොට්ටාවට. කොට්ටාවේදී පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ වෙනවා. බර කටුනායක අධිවේගී මාර්ගයේ මේ මාර්ග සම්බන්ධ පද්ධතියට සම්බන්ධ වෙනවා. මහනුවර අධිවේගී මාර්ගය කොතනින්ද සම්බන්ධ වෙන පිටත වටරවුම් මාර්ගයට? අපිට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ මේ මහනුවර සහ කොළඹ මේ තදබදය අවම කර ගැනීම සඳහා විශේෂයෙන්ම රඹුක්කන හරහා කුරුණෑගල හරහා මේ මාර්ගය කොළඹට සම්බන්ධ වෙනවා නම් වටරවුමට සම්බන්ධ වෙනවා නම් මං හිතන්නේ ඒක තමයි වැදගත්ම කාරණය. මං හිතන්නේ ඒ විදිහට සිද්ධ වීමට තමයි අපි අවස්ථාව ජාතක කැඩගොඩ මහත්මට ලබා දෙනවා. ඇයි ඔබ දේශපාලනයට පැමිණි? මොකද ඔබේ දැක්ම? විශේෂයෙන්ම මම ප්‍රාදේශ සභාවේ නම් දේශපාලනය කරපු කෙනෙක්. එයින් අනතුරුව පාර්ලිමේන්තුවේ තුන්වරක් නියෝජනය කළා තියෙනවා. ගිය ජනාධිපති මැතිවරණයේදී රටේ තීරණාත්මක අවස්ථාවක්. ඒ අවස්ථාවේදී මම තීන්දුවක් ගත්තා. බොහෝ අය මං හිතන්නේ එහෙම තීන්දුවක් ගන්න මං හිතන්නේ මැලි වුණා. අපේක්ෂක දෙන්න අතර තියෙන තරංගය සහ යම් යම් කාරණා තුළ නමුත් මම තීන්දුවක් ගත්ත අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ නැවත සැරයක් ජනාධිපති විය යුතුයි කියන ප්‍රාර්ථනා මතය තුළ එතුමා සමග එකතු වුණා. ඒකද දැක්ම ඔබගේ අපි අහන්නේ ඔබගේ මේ දේශපාලනයට පැමිණීමේදී සහ රට වෙනුවෙන් ඔබට යම්සි පුළුල් දැක්මක් ඒ දැක්ම තිබෙනවාද? මොකද ඒ දැක්ම රට වෙනුවෙන් තිබෙන දැක්ම? රට වෙනුවෙන් දැක්ම කියන්නේ රටේ දේශපාලන පක්ෂයක් ආණ්ඩු කරනකොට නැත්තම් දේශපාලන පක්ෂයක් බලය අරගෙන ක්‍රියා කරනකොට ඒ තුළ රටේ ලොකු ක්‍රියාදාමයක් වෙනවා. ඒ ක්‍රියාදාමය කරන්නේ කවුද කියලා අපි කොහොම 30 අවුරුදු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය නිමා කරන්න
ඉතාම කෙටි කාලයක් තුළදී ගත් පියවර තුළ කවුද ඒ පාලකයා? සංවර්ධන ක්‍රියාදාමය තුළ ඒ සංවර්ධන ක්‍රියාදාමය ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය වටා ඔබ එකතු වෙන්නේ ඒ ඔහුගේ නායකත්වය නිසා කියන කාරණේ. හැබැයි ඔබ පහුගිය ජනාධිපතිවරණේ ගහපු පිනුම වැරදුනා. ජයග්‍රහණය කරන්න බැරි වුණා ඔබ සහය. ඒක තමයි මගේ ඒක සමහර මිනිස්සු තීන්දු ගන්න වාසිය බලාගෙන. ඒවලේ බොහොම අවදානම් තත්ත්වයක තියෙද්දි ජාතික යුතුකමක් හැටියට. හැබැයි ඇයි ඔබ ඔබ සරත් ෆොන්සේකා වගේ මේ රට බේරගන්න ඔහු හිටපු ජනාධිපතිවරයා වගේම ඒ සක්‍රීය දායකත්වයක් දක්වපු ගිල. ඇයි ඔහු හැරදාලා මේ තවත් පැත්තකට පැන්නේ? එතුමා එක මම දේශපාලනයක් කළේ නැහැ. මම ඉස්සලම දේශපාලනය කළේ ජනතා විමුක්ති පෙරමුණ තමයි. මට ආරාධනා කළේ ඒ සන්ධානයට එන්න කියලා. ඉන්න අනතුරුව මන්ත්‍රීකම ලැබුණාට පස්සේ එතුමාව දාලා ගියා පිරිසක්. අර්ජුන රණතුංග මහත්මයා, තිරාන් අලස් මහත්මයා දාලා යනකොට එතුමා හිරගත වෙලා හිටියේ. ඒ අවස්ථාවේ මගේ යුතුකමක් හැටියට එතුමා රටට යුද්ධ සඳහා දක්වපු දායකත්වය, ඒ සඳහා පොඩි බැඳීමක් ඇතිලා තමයි එතුමා සමග ක්‍රියා කළේ. පොඩි බැඳීමක්? ඔව්, ලොකු බැඳීමක් තිබුණේ නැහැ මට. දේශපාලන වශයෙන් මම එතුමාට වඩා පරිණතයි කොහොමද? දේශපාලන වශයෙන් යුදමය වශයෙන් එතුමා මං ගෙතනේ පරිණත වෙන්න පුළුවන්. දේශපාලන දැක්මක් තියෙන ඕනේ. දැක්ම තුළ අතේ දේශපාලන එතුමා පරිහානියට පත් වෙලා තියෙනවා. ඉන්න අය යනවා දිගින් දිගටම. ඒ තුල එතන දේශපාලන දැක්මක් තිබුණේ නැහැ. ඔබ විශ්වාස කරනවද මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා? අනිවාර්යෙන් අපි උත්සාහ ගන්නවා. ජනතාවගේ ඡන්දය තියෙන්නේ. ජනතාවගේ තමයි කැමැත්ත. ජනතාවගේ කැමැත්තන ප්‍රජාතන්ත්‍රවාදී කුල ජනතාව කැමති නම් මාපත් කරાવી. එතකොට කොළඹ දිස්ත්‍රික්කය තුල මොන වගේ ගැටලු ප්‍රශ්න මොනවද निराකරණය කරගත යුත්තේ? ඔබ කුමක්ද ජනතාවට කියන්නේ? මොකක්ද කොළඹ ඉදිරියට කොහොමද දරගන්නේ? ඇත්තටම කොළඹ ලොකු සංවර්ධන ක්‍රියාදාමයට බැලමුණා මේ යුද්ධයෙන් පස්සේ. විශේෂයෙන් මම කියන්න ඕනේ ආරක්ෂක ලේකම් තුමා ගෝඨාභය රාජපක්ෂ මහතුමා. එතුමා කොළඹ කියන කොළඹ විතරක් නෙමෙයි රටේ සෑම නගරයක්ම ක්‍රමානුකූල සංවර්ධනයකට පිවිසුණා. දැකුම් කළු සංවර්ධනය අරන් ගියා. ඉතින් ඒ කෙටි කාලය තුළ එතුමා මගේ තව අවුරුදු 2 3ක කාල පරිච්ඡේදයක් තුළ තමයි මේ කටයුත්තට අත ගැහුවේ. අද කොළඹ නගරය බොහොම සුන්දර නගරයක් බවට පත් වෙලා තියෙනවා. ලෝකේ නැගියන නගරයක්, සංචාරක කර්මාන්තය අතින් නැගියන නගරයක් බවට ගෝඨාභය රාජපක්ෂ මහතුමා යුද්ධය මෙහෙවපු යුද්ධයට ආරක්ෂක ලේකම්වරය හැටියට ත්‍රිවිධ හමුදාවට පොලිසියට සියලු දෙනාටම අනදීපු සැලසුම් කරපු නැහැ හැටියට මම මෙතන සංවර්ධන ක්‍රියාදාමයේ කළා. මොකද එතුමා තමයි බොහොම ස්තුතියි. දැන් අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡා සභාව සමග. විරාමයෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ දේශපාලන චරිත උරගා බලන කතිරේය දේශපාලන සංවාද වැඩසටහන සමග. අපගේ වැඩසටහනේ ආනන්ද මහත්මයා මීළඟට අංගය තමයි ඔබට පුළුවන් ප්‍රශ්න විමසන්න. ජයන්ත කඩකොට මහත්මයාගෙන් ඔබට යම්කිසි සුවිශේෂී ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්නට පුළුවන්. ඇත්තෙන්ම මම ඔබතුමාගෙන් අහන්න කැමති, ගියවර මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ තරගයට ඉදිරිපත් වෙලා ලක්ෂ 22ක් ඡන්ද අඩු කරගත්ත කෙනෙක්. මම අහනවා ඔබතුමාගෙන් මේ මැතිවරණයට එතුමා ගෙනල්ලා ඔබතුමාලා නායකයා විදිහට එතුමා පත් කරගන්න යන මේ ගමනේදී ලක්ෂ 22ක් ඡන්ද අඩු කරගත්ත කෙනා බලයට එන්න පුළුවන් වෙයි කියලා ඔබතුමා විශ්වාස කරනවද? කිසි දවසක මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ප්‍රශ්න පැහැදිලි. ලක්ෂ 22ක් අඩු කරගත්ත කෙනෙක් මට පැහැදිලි නෑ. ගාන ප්‍රශ්නයක් නෑ. ඔව්, ගාන මේ ගිය මැතිවරණයේදී ලක්ෂ 4ක පරතරයක් තිබුණේ. ඒ මැතිවරණයේදී ලක්ෂ 18කින් ගිය මැතිවරණ ජයග්‍රහණය කර මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මැතිවරණයක් ජයග්‍රහණය කරනවා කියන එක ලක්ෂ 18ක්ද ඡන්ද 10ක්ද 20ක්ද 30ක්ද 40ක්ද ජයග්‍රහණය. ලක්ෂයක් යහුවත් එකින් දින්නක් දිනුම් 100කින් දින්නක් දිනුම් ඒක වැඩියෙන් දිනන කොට ප්‍රතිලාභය ගැන කල්පනා කරනවා. නමුත් ගිය මැතිවරණයේදී මේ රටේ උතුරු නැගෙනහිර ජාතිවාදී ඡන්ද ජාතිවාදී ලේබලයක් කලවලා ඒ සියලුම දෙනා එකතු වෙලා වෙච්ච ජාත්‍යන්තර මෙහෙයුමක් එක්කලා කුමන්ත්‍රයක් කියලා මෙහෙවෙච්ච ඡන්දයක්. ඒකේ ලක්ෂ 4 අඩු වුණා. ඔබ සඳහන් කරන්නේ සිංහල දකුණු ඡන්ද අඩු වුණ නැහැ කියන කාරණේද? ප්‍රතිශතය අඩු වුණාට ජයග්‍රහණය මට්ටමේ හිටියා. ඒතර ඔබට තක්සේරුවක් තිබුණ නැද්ද මේ පැත්තට ආව එනකොට මෙහෙම පරාජයක් ලැබෙයි කියලා? නෑ, මෙහෙමයි. හැම එක්කෙනාම පරාජයේදී ජයග්‍රහණයේදී යම් යම් වාසි බලාගෙන යනවා. ඒ ජයග්‍රහණය එදා පරාජයට පත් වුණාට ලබන අගෝස්තු 17 ඉඳන් නැවත සැරයක් මේ රටේ අග්‍රමාත්‍යවරයා බවට
මහින්ද රාජපක්ෂ නායකතුමා පත් වෙනක වළක්වන්න බෑ කාටවත්. එදා ඒ ඡන්ද සමයේදී ඔබ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක ඉතාමත්ම විශාල ජනමාධ්‍ය ප්‍රචාරයක් ලබා ගනිමින් ඒ මතය වෙනස් කිරීම සඳහා එක සාධකයක් සපයන පුද්ගලයෙක් විදිහට තමයි අනිත් පැත්තට පනින්නේ. හැබැයි ඒ අවස්ථාවේදී ඔබ විශාල පාවාදීමක් කරා කියලා තමයි ඔබගේ පාක්ෂිකයෝ ඒ වගේම සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ වට සිටි පිරිස චෝදනා කරේ. අතරම ඔබ පාවා දෙන්නේද? සරත් ෆොන්සේකා මහත්මයා මඩ ගහනව ඇරෙන්න කෝදේ වෛරෙන් මම දැක මේ නාලිකා වලට තෙල මඩ ගහනවා වෛරෙන් කතා කරන එතුමාගේ දේශපාලන න්‍යාය නෑ නෑ එතුමා නෙවෙයි මම කියන්නේ ඔහුගේ පාක්ෂිකය ඔබ වට හිටපු පාක්ෂිකය එතුමාගේ පාක්ෂිකය කියලා නෑ ඒ පාක්ෂිකය මම ඔබට පාක්ෂිකය හිටපු පාක්ෂිකය මගේ පාක්ෂිකය මට මුකුත් ප්‍රශ්නයක් නෑ ඒ පාක්ෂිකයත් එක්ක තමයි මම ගියේ ඒ පාක්ෂිකය සහයෝගය ලැබුණා අදත් ලැබෙනවා හැබැයි ඔහු පාක්ෂිකය කිව්වේ චෝදනා කරලා තිබුණේ ඔබ ඔවුන්ව පාවා දීලා අනිත් පැත්තට ගියා කියලා. නෑ ඒ පාක්ෂිකය කීප දෙනෙක් මෙයා හදාගෙන පක්ෂ නායක හැරීට එතුමා හදාගෙන ඇවිල්ලා කෑ ගහගෙන නොඑක් ආකාරයේ මන ප්‍රචාර කරන බලහත්කාරයෙක්. දැන් අද ප්‍රධාන අපේක්ෂක කොළඹ දිස්ත්‍රික්කයේ දිනපු ප්‍රධාන අපේක්ෂක කිඳෙල් පිටිය කියන්නේ. එතුමාට නාම යෝජනා දුන්නේ එතුමන කෝ නාම යෝජනා දුන්නේ නැත්තේ. අපේ ගේ ළඟට ඇවිල්ලා මඩ ගැහුවේ නැහැ කියලා. හරි බොහොම ස්තුතියි. ප්‍රධාන කාරණේ. බොහොම ස්තුතියි ඔබට පුළුවන් මෙතුමාගෙන් ප්‍රශ්න කරන්න. මෙතුමා මම හිතන්නේ මෙතුමා කිව්ව ප්‍රශ්නේම අනිත් පැත්ත අහනවා ඒ ජයග්‍රහණය මෙතුමා කියන ගියේ ජනාධිපති වැදිරේදී හංසයා ජයග්‍රහණය කළා කියලා. අදේ ඡන්ද ලක්ෂ 4 ජයග්‍රහණය කළේ. මේක දැන් විවිධ පක්ෂ හරහා කැඩලා යනකොට උතුරේ නැගෙනහිර වෙන්වෙන් කොටස් වෙන් වෙනකොට කොහොමද ඒ ජයග්‍රහණය ලබන්නේ? ඔබතුමා කිව්වා එක ඡන්දකින් හරි දිනුවොත් දිනුම කියලා. හැබැයි මේ මනාප දේශපාලන එක ඡන්දකින් දිනලා මනාප දේශපාලනදී එහෙම දිනුමක් හම්බෙන්නේ නැහැ. ඉතා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගන්න පක්ෂය තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා අපි බොහොම මනාප අයිති වෙන්නේ නැහැ. ඡන්ද වලට ඡන්ද කෙලින්ම පාවිච්චි වෙන්නේ පක්ෂයේ යම්කිසි ලාංඡනයක්. පක්ෂය ජයග්‍රහණය කරන්න දැන් අපේ දිස්ත්‍රික්කයේ අපි 88,000 පහුගිය මැතිවරණයේ ඉස්සරහින් ඉන්නවා. ඒක මේ ඒ ඒ ඡන්ද ප්‍රමාණය අපි 150,000 ගෙනිච්චොත් අපිට මන්ත්‍රීවරු 8ක් එනවා. අපි එකකින් දෙනුවොත් සමසමව තමයි යන්නේ. UMPටත් එක ගන්න දෙයි ශ්‍රී ලංකාවකටත් එක ගන්න. හැබැයි ඡන්ද ප්‍රතිශතයේ ඉහළට යන්න මන්ත්‍රීවරු ගන්න වැඩි වෙනවා. ඒ නිසා මේ මනාප දේශපාලන ක්‍රමයේ තුල මනාප ක්‍රමයක් නෙවෙයි තමයි යන්නේ. මොහු අසන ප්‍රශ්නේ දැන් මේ සංධානය තුල ඉන්න අනිත් පාර්ශවකාර කණ්ඩායම් අයින් වෙලා යෑම තුල මේ 4,44,000 මාර්ගයෙන් ලැබූ ජයග්‍රහණය කොහොමද නැවත ලබා ගන්න කියන කාරණේ අහන්නේ. කිසි ගැටලුවක් නැත්තේ එක්සත් ජාතික පක්ෂයේ තනි පක්ෂයක් ආවත් පහුගිය මැතිවරණ ජයග්‍රහණය කරනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගට කල්පනා කරලා මහින්ද රාජපක්ෂ මේ රටේ පතුරුලා තිබ්බ මේ ඒකාධිකාරිය බිඳින්න නම් මේ සීලු පක්ෂය එකතු කරගත යුතු වෙනවා. ඒ පක්ෂ අපිත් එක්ක අයින් වෙලා නැහැ. ඒ පක්ෂ සියල්ල අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවයක් තියෙන වැදගත් මිනිස්සු අපිත් එක්ක තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලන්නේ. අර්ජුන රණතුංග ක්‍රිකට් වලින් ලෝකෙට ගහපු කෙනා ගෞරවනීය දේශපාලන පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ තීන්දුව එක්සත් ජාතික පක්ෂයේ තොල එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලනවා. මම ඔබතුමාගෙන් එක්කාරණයක්ම ඔබතුමාන ගහනවා 2005 ජනාධිපති මැතිවරණය. ඔබතුමා අනිත් පැත්තේ ඉඳ ඇති අනිත් පැත්තට උදව් කර 2005 ජනාධිපති මැතිවරණය යාපනයේ ඡන්ද ටික වැටුණා නම් දිනන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා. හැබැයි ඒක වලක් කළා මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ ජයග්‍රහණය පැහැරගත්ත කෙනා. ජයග්‍රහණය බොහොම ස්තුතියි. එහෙම කියනවා. බොහොම ස්තුතියි. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසුව නැවතත් එක්වන්නේ දේශපාලන චරිත උරගා බලන කතිරිය දේශපාලන සංවාද වැඩසටහන සමග. අපේ සාකච්ඡාවේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. ආනන්ද මහත්මයා, ඔබගේ නම වාසගම අලුත් ගමගේ නාවලපිටියෙන් එන්නේ. මේ දේශපාලනය මේ අලුත් ගමගේලාගේ තිබෙන සම්බන්ධය මොකක්ද? නාලපිටිය ආසනේ මහින්දානන්ද අලුත්ගමගේ බුලත් කොලෙන් ඉල්ලනවා. මම අලියගෙන් එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවරට නාලපිටිය ආසනේ මූලිකත්වයෙන් ඉල්ලනවා. හැබැයි ඒකෙන් කියවෙනව නේද අපේ දේශපාලනය සමාජ විද්‍යාත්මක ඇසින් බලනකොට අපේ ගම්වල ඉන්න අහිංසක ඒ වගේම උගතුන්ට බුද්ධිමතුන්ට තැනක් නැහැ. UNP එකේ බලය ඒක අලුත්ගමගේ කෙනෙක් ඇල්ලුවා.
සඳහනය බලය තව අලුත්ගමගෙනෙක් ඇල්ලුව අලුත්ගමගේලට විතරද දේශපාලනය කරන්න පුළුව. ඒක මහජනතාව තමයි තීන්දු කරන්නේ. මහජනතාව තව චන්ද දෙන්නේ. මේ එක්සත් ජාතික පක්ෂය කියන මේ රටේ තියෙන ප්‍රබලතම දේශපාලන පක්ෂය. ඒ නායකත්ව මණ්ඩලයේ නායකයා තීන්දු කරනවා නම් අලුත්ගමලා සුදුසුයි කියලා. හැබැයි අලුත්ගමලා සුදුසු වෙලා තියෙනවා. කවදාවත් පරද්දන්න බෑ කිව්වේ නාලු පිටි ආසනය මට බාර දෙනකොට ඡන්ද 13100ක් තමයි දීර්ඝ කාලීනව ආරං තිබෙන්නේ. 13100න් එක්සත් ජාතික පක්ෂය උඩට ගිහිල්ලා තිබෙන්නේ. මට ආසනේ බාර දෙනකොට ඡන්ද 22900කින් ආසනේ පොදුජන එක්සත් වෙනවා ජයග්‍රහණ කරලා තිබෙයි. හැබැයි මම මාස දෙකකට පස්සේ පැවතිච්ච මේ ජනාධිපති මැතිවරණදී මම 41000 ඡන්ද අරගෙන 8000කට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින් නාලු පිටි ආසනේ මම ජයග්‍රහණ කරා. ඒක මහජනතාව තීන්දුව කළා තන අලුත් ගමගලා හොඳයි කියලා. ආනන්ද මහත්මයා ඇත්තටම දැන් දේශපාලනේ කරන්නේ පරාද වෙන්න නෙවෙයි. මේ මැතිවරණදී මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය කොහොමද ජයග්‍රහණ කරන්නේ කියලා ඔබට විග්‍රහයක් තිබෙනවද? කොහොමද විග්‍රහය? ඇත්තෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ කිසි සැකයක් නැහැ. අපි മന്ത്രിවරු 8කට එහා ගන්නවා. කිසිම සැකයක් නැහැ. මොකද මහනුවර දිස්ත්‍රික්කයේ පහුගිය මැතිවරණදී අපි සියලු ආසන සංවිධායකවරු 2010 දී ඔබලා ආසන කයක් දෙන්නද? 2010 ආසන 8යි. මේවරත් ආසන 8ද දිනන්න පුළුවන්. 2010 පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණ කරන මහනුවර දිස්ත්‍රික්කය. ඔය කියන්නේ එක්සත් ජාතික පක්ෂ ආසන කියන්නේ 2010 ආසන 4යි. ආසන 4යි. ඒක 150කින් 104 8 100කින්. හැබැයි පහුගිය මැතිවරණේදී අපි 88000කින් මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණ කරලා තියෙනවා. තීරණාත්මක හැම මැතිවරණයකදීම මහනුවර දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණ කරලා. ඔව් ඇත්තටම ජනතාවට බාරයි. ඔහු කියන කාරණේ ජනතාව තමයි අවසානයේදී තීන්දුව කරන්නේ. ඔහුගේ විග්‍රහය එක එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණ කරන ආකාරයේ සඳහනය ඒ වගේම ජනතාව ඒ පිළිබඳව තීරණය කරා. ආනන්ද අලුගමගේ මහත්මයා ඇත්තටම ජනත කැටගොඩගේ කැටගොඩ මහත්මයා දැන් ඔබ කොහොමද හිතන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කය කොහොමද ජයග්‍රහණය කරයි කියලා ඔබ හිතන්නේ? කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ආසන පහක් තියෙනවා කොළඹ නගරය වටා. ඒකෙදී විවිධ ජාතීන් නියෝජනය කරනවා. ඒ විවිධ ජාතීන් මම හිතන්නේ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයත් එක්ක බහුතරය එක්ව වෙලා ඉන්නවා. ඒක තමයි අවදාම කොළඹ දිනනවා කියන කතන්දරේ තියෙන්නේ. ඉතින් එහාට ආසන 10ක් තියෙනවා. ඒ ආසන 10 කැලණි මිටියාවත සහ ඒවාගම් කෝරළේ. ඒ ආසන 10 මම හිතන්නේ බහුතරය සම්දානේ තමයි ජයග්‍රහණය කරන්නේ. සමස්තයක් විදිහට ජයග්‍රහණය කරනවා. හැබැයි සමස්තයක් විදිහට කොළඹ දිස්ත්‍රික්කයේ ගියවර ජයග්‍රහණය කළ තිබෙන එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සංධානය. හැබැයි මෙවරත් ඔබ කියනවාද කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා සංධානයට මෙවර. කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය මම කියන්නේ ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න බෑ. නෑ නෑ අඩු නමුත් ඡන්ද පහකින් හරි ඡන්ද දෙකකින් හරි කොළඹ දිනන්න පුළුවන් කියලා. අද එදා වාතාවරණයම අද තියෙන්නේ. ගිය ජනාධිපති මැතිවරණයේ තිබ්බ වාතාවරණයම අද තියෙන්නේ. අද ඒ සියලුම බලාපොරොත්තු දින 100 වැඩසටහන් සහ මේ හොරකම් මහා බැංකු මංකොල්ලේ අද ඒ කරපු කතන්දරත් එක්කලා එක්සත් ජාතික පක්ෂයේ කරපු කතන්දරේ දන්නවා දැන් රටේ ජනතාව. දින 100ට ඇවිල්ලා දීපු වැඩේ රටේ ජනතාව මහා දවල් මහා බැංකු මංකොල්ලයක් කළා කෝටි 6000ක විතර. හැබැයි ඔබතුමාලාට ජනාධිපතිවට හොරා හොරා කී කී ඉඳලා ඔබතුමාලාට ඔච්චරමනේ කියන්න තියෙන්නේ. ඔය මහා බැංකු මංකොල්ලේ හැර වෙන දෙයක් නැහැ. තවත් කොච්චර දේවල් කළාද කියලා කරුංකාගෙන ආපු ඒවා මොනවද තඹගෙන ආපු ඒවා මොන මොනා තියෙන්නේ. මේ දවස් දින 100 කියලා කරපු මහා පරිමාණයේ හොරගන් ටික ආසන කීයක් දිනන්න පුළුවන් වේද එක්සත් ජනතා නිදහස් සන්ධානයට කොළඹ දිස්ත්‍රික්කයේ? කොළඹ ඔය ආසන පහ ඇරෙන්න ඒ මුස්ලිම් දමිළ ජනතාව වැඩි වශයෙන් විසෙන ප්‍රදේශ මම හිතන ඔක්කොම එක්කව වෙලා මොකද ඒ අයට ලොකු බලාපොරොත්තුවක් දීලා තියෙනවා රටේ නැගෙනහිර වෙනව පාලනයක් දෙන්න. සියකු දින් කිව්වේ කනේ ඡන්දෙන් පස්සේ ඉල්ලුවේ ස්වාධීන පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය අපට දීපුවේ කිව්වේක දෙන්න කියලා. එතකොට උතුරේ වෙනම රාජ්‍යයක් කියලා අද නාගදීපේ ආමඳුරෝ නායක ආමඳුරන්ට කතා කරලා අහනවා අපිට එන්නද කියලා නාගදීප වඳින්නද කියලා. මේ ඡන්දයෙන් පස්සේ ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා නාගදීපේ කෝවිලක් කරන්න. ඔන්න තත්ත්වේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටලා තියෙනවා. ඔබ කියන්නේ මෙවැනි අනාරක්ෂිත රටක් බඩ පත් කළ මේ කාලය තුලද? පැහැදිලි පැහැදිලි ඔබ ගොඩනගන තර්කය පැහැදිලි. ඇත්තටම දැන් ඔබට දැන් මේ ඔබ දේශපාලනයේ කොපමණ කාලයක් වැඩ කරලා තිබෙනවද? කොහොමද ඔබගේ අත්දැකීම දේශපාලනයේ? මම පළාත් සභාවේ දෙපාරක් මන්ත්‍රීවරයෙක් හැටියට මහනුවර දිස්ත්‍රික්කයේ වැලිම ඡන්ද ලබා ගනිමින් ඒ වගේම ප්‍රාදේශීය සභාවේ 1997 සභාපතිවරයාට ගඟහිල කොට්ටාසේ නියෝජනය කළ අවුරුදු 8ක් ඉතින් මට අවුරුදු 20ක 22ක දේශපාලන දේශපාලනය තුලින් හරි හම්බ කරගන්න පුදයක් තිබෙනවද? මම කිසිම දෙයක් හම්බ කරගන්නේ
මම කොන්තරත් කරලා නැ පගා ගහලා නැ වංචා කරලා නැ මම මගේ බොහොම චරිතය මම ආරක්ෂා කරනවා දේශපාලනයට පැමිණෙන්නේ දේශපාලනයට ඔබ ඇයි පැමිණෙන්නේ මොකද්ද ඔබේ බලාපොරොත්තුව දේශපාලනයේ ජනතාවගේ ඉල්ලීම ඉටු කරන්න තමයි අපි දේශපාලනට ආවේ මොකද අපි දේශපාලන પરම්පරාවක් මගේ තාත්තගේ තාත්තා තමයි පළවෙනියට අලියගෙන් ඡන්දය ඉල්ලලා තියෙන නාලපිටිය ආසනේ පළවෙනි වතාවට එතකොට මනාප මේ මනාප ලබා ගන්න සටනේදී ඔබ විශාල මුදල් ප්‍රමාණයක් ඔබට වියදම් කරන්න වෙනවනේ නෑ අපිට හිතවතුන් ඕන තරම් ඉන්නවා ඒගොල්ලෝ අපි බොහොම චරිතවත් විදිහට දේශපාලන කටයුතු නිරත වුන නිසා මට මුදල් නැහැ කියලා කවුරුත් දන්නවා. හැබැයි මුදල් නැති වුණාට අපිට දෙන්න කවුරුත් නැහැ නේ ආනන්දලත් ගමගේ මාත්. අපි හිතවතෙකුගෙන් ඉල්ලුවොත් අපිට ඔය ආකාරයේ මුදල් ලබා ගන්න අමාරුයි. ඔබතුමාට එහෙම ඇන්ටදී මට මෙහෙම වෙනවා. හැබැයි දේශපාලකයන්ට මෙහෙම උදව් කරන්නේ පෙරලා ඔවුන්ගෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙන කියලා තමයි සමාජයේ ඒ වගේම අපි ජනතාව ප්‍රකාශ කරන්නේ චෝදනා කරන්නේ. ඔබතුමන්ලාට මුදල් වියදම් කරලා අවසානයේදී ඔබතුමාලා ඔවුන්ගේ කාර්යයන් නිෂ්ඨ කරනවා කියන කාරණේ මම මැතිවරණ කීපයට ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඒ මැතිවරණ වලින් ජයග්‍රහණය කරලා තියෙනවා. මම එහෙම කාටවත් දීලත් නැහැ. මගෙන් එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අපි බොහොම බැඳියාවේ මිනිසුත් එක්ක හදවතින් ඉන්න නිසා ඒ මිනිස්සු මේ වෙලාවේදී අපිට උදව්වක් හැටියට මේ දේ කරනවා. තව මට ඔබතුමාගෙන් මෙතුමට මම උත්තරයක් දෙන්න ඕන. මෙතුමා කිව්වා දැන් ආසන පහක් කොළඹ දිස්ත්‍රික්කේ අපිට ආවාසය කියලා. ඒ මොනවද මුස්ලිම් දෙමළ ජනතාවේ ඉන්න ආසන. මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඕක තමයි කරගත්තේ. මුස්ලිම් දෙමළ ජනතාව මේකේ ජාතිවාදී අවශ්‍යනෝ මහින්ද රාජපක්ෂ මැතිතුම මෙතෙන්ට ඇවිල්ලා මුස්ලිම් දෙමළ ජනතාව තප්පර කීපයකින් කියන්නේ මොකද මෙතුමට අපි අවස්ථාව දෙනවා මේ ඡන්දය දෙන්න කියලා ඔබතුමාගේ කටින්ම කියන. එතකොට ඔබතුමා ඔබතුමා ඇත්තටම ඔබතුමා නෑ නෑ ඔබතුමා මේ වරද්දගෙන ඒක මුස්ලිම් දෙමළ ජනතාවට නොඑක් බලාපොරොත්තු දීලා තියෙනවා. නොඑක් ගිවිසුම් අස්සම් කරගෙන තමයි ඔය ගිය ජනාධිපති මැතිවරණයේදී ජාතිවාදී අවස්තුමෙන් ඒ ජාතිවාදී පදනම් මත මේ රට කෑලි වලට කඩන්න යම් යම් දේවල් දෙනවා කියලා මේ ඡන්ද ගත්තා. ඒක තමයි සේගු දිනලා ඉල්ලන්නේ. ඔය ඔය බිල්ලා පෙන්නලා හැමදාම දිනන්න පුළුවන් ද ඡන්ද කටකොඩේ මම? හැමදාම දිනන්න බෑ. දැන් සේගු දිනලා ඉල්ලන්නේ නැගෙනහිර පරිපාලන දිස්ත්‍රික්ක දෙන්න කියලා. එතකොට උතුරේ වෙනම පරිපාලන දිස්ත්‍රික්ක මේ වෙනම ස්වාධීන රාජ්‍යයක් බාට පත් කරන්න ඕනේ කියලා ඉල්ලන්නේ මේ කතන්දරය තුලනේ. මහින්ද රාජපක්ෂ මහත්මයා ජාතිවාදීයෙන් නෙමෙයි. එතුමා සියලුම ජනතාවට මේ රටේ හොඳින් ජීවත් වෙන්න නිදහසේ ජීවත් වෙන්න බැහැ. අපර කීපය අපිට තිබෙන බොහොම කෙටියෙන් සයින් සැකෙන් තොරව ජීවත් වෙන්නට පුළුවන් රටක් නිර්මාණය කරලා තියෙන සියලුම ජනත කොටස් වලට. නිසා ඒ ජයග්‍රහණය මම හිතන්නේ කාටවත් මේ රටේ නායකයෝ ජයග්‍රහණ ලබන්න බැරි වුණා. අවසාන වශයෙන් අපේ ජනතාව ඔබේ ජනතාවට අවසාන වශයෙන් ඔබට සඳහන් කරන්න පුළුවන් දේ අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව මේ ඡන්දයේදී බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ගිය සැරේ කරපු වැඩේ සමහර අය නැගෙන අපිට මිස් වුණා. අපිට තේරුන්නේ නැහැ මේ වැඩේ කියලා. අද ජනතාව තේරුම් ගන්න ඉන්නවා. රටේ තීරණාත්මක අවස්ථාවක්, රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, රට බෙදුම් වාදීන්ට බිල්ලබ්බාට ජාත්‍යන්තර කුමන්ත්‍රකයන් බිල්ලබ්බාට පත් වෙලා ඉන්නවා. දින 100 තුල මේ රටේ ජනතාව දන්නවා මේ පාලකයෝ මොනවද කළේ කියලා. බොරු කියලා රවට්ටලා ඒ නිසා දාසන්දානය ජයග්‍රහණය කරන්නට බොහොම ස්තුතියි. ඔබතුමාට අපි අවස්ථාව ලබා දෙනවා ජනතාවට යමක් කියන්නට. මම නාවලපිටිය ආසන නියෝජකයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මේ මෙවර මැතිවරණ ප්‍රතිඵලයේ මනාප සංඛ්‍යාවෙන් ඉහළටම එන්න මම සැලසුම් කරලා ඉවරයි. මට ඒක ලැබෙනවා. මම අභියෝගයක් කරනවා මගේ ප්‍රතිවාදී හැටියට නාවලපිටිය ආසනේ නියෝජන කරන මහින්දානන්ද අලුත්ගොනු ගොඩක් වැඩ කරලා තියෙනවලු. වැඩ කරලා තියෙනවා. නෑ අපි එතුමා මෙතන නැති හින්දා අපි ඔබතුමාට එතුමා ගැන සඳහන් කරන්න කරන්න කියලා අභියෝග කරන්න පුළුවන්. අභියෝගයක් කරනවා. එතුමට මම මනාප ලක්ෂ ගණක් ගත්තත් මම ආසනේ දිනුවේ නැත්තම් මම ගෙදර යනවා. හරි අපි අපි බලාගෙන ඉන්නේ. අපි මම මහින්දානන්ද මහත්තයර කියන ඔබතුමත් මේ අභියෝගේ බාර ගන්නට ඔබතුමා වැඩ කරලා තියෙනවා නම් ආසනේ දිනන්න පුළුවන්. ආසනේ දිනාගෙන ඔබතුමා පාර්ලිමේන්තුවේ දිනන්නට මම මොන මනාප ගත්තත් මම ආසනේ පෙරදුනොත් පාර්ලිමේන්තුවේ දිනන මනාප වලින් මට වැඩක් නැහැ. මම ආසනේ දිනාගෙන එතුමට වැඩ කරා නම් එතුමා කීර්තිදර දේශපාලනයක් නැත්නම් මේ අභියෝගේ බාර ගන්නට කියලා මම මේ අපි බලාගෙන ඉන්නේ මහත්මයා. අපි ඔබට සුභපතනවා. ඒ වගේම ජයන්ත කැරගොඩ මහත්මයා ඔබටත් සුභපතනවා. අපි කතරගම දේශපාලන සාකච්ඡාවේ සමු ගන්නවා මෙවැනිම සාකච්ඡාවකෙන් අපි යලිත් හමු වෙනවා.